Hayu Bowen. අදාපි කතා කරන්න යන්නේ MV Pearl Express නැව ගිනි ගැනීම නිසා මිනිස් ජීවිත වලට හා පරිසරයට ඇතිවන බලපෑම් ගැනයි. එහෙනම් අපි ඉක්මනට වීඩියෝ එකට යමු. නෞකාවේ තිබෙන රසායනික ද්‍රව්‍ය මුහුදට එකතු වීම. මෙම නෞකාව රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් නිසා පසුගිය 25 වන දින හදිසියේම ගිනි ගැනීමට ලක් වී පිපිරීමක් ඇති වුණා. මෙයින් නෞකාවේ තිබුණු බලුන් කිහිපයක් මුහුදට වැටුණා. මේ නිසා නැව තුල තිබුණු රසායනික ද්‍රව්‍ය හා රූපලාවන්‍ය භාණ්ඩ කිහිපයක් සාගර ජලයට එකතු වුණා. මේ හේතුවෙන් ජලජ ජීවීන් රසක් මිය යන අතර කොරල් පර විනාශ වීමක් සිදු වෙනවා. එමගින් පරිසරයට විශාල හානියක් සිදු වෙනවා. නෞකාවේ ගින්න නිසා ඇතිවන වායු දූෂණය. නෞකාව ගිලීමේදී එයින් සාගර විනාශය පමණක් නොව වාතය දූෂණය වීමත් සිදු වෙනවා. සාමාන්‍යයෙන් නැවක් ගිනි ගැනීමේදී කළු දුමාරයක් පිට වෙනවා. එලෙස කළු දුම ලෙස පිටවන්නේ කාබන් මොනොක්සයිඩ් වායුව. එම වායුව නිසා පරිසර දූෂණයක් සිදු වේ. දීවර රසාවට අවදානමක් ඇතිවීම. මම ඔබට මීට පෙර සදහන් කරපු අන්දමට රසායනික ද්‍රව්‍ය සාගර ජලයට එකතු වීම නිසා එම ජලය දූෂණය වෙනවා. මේ නිසා සාගරයේ සිටින මසුන් මිය යනවා. මේන් දීවරයන්ට විශාල අවදානමක් සිදු වෙනවා. මලධාරීන් පවසන අන්දමට මෙම කාලය දීවර කටයුතු කිරීම සඳහා නුසුදුසුයි. මේ හේතුව නිසා මේන් මිනිස් ජීවිතවලටද බලපෑමක් සිදුවන බව මේන් සනාථ වේ. අම්ල වැසි ඇතිවීමේ අවදානම. මේ ඇති වී තිබෙන තත්ත්වයේදී ඉදිරි දිනවලදී අම්ල වැසි ඇතිවීමේ අවදානමක් තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය නිලධාරීන් විසින් අනාවරණය කළ තිබේ. ඒම නිසා මිනිස් ජීවිතවලට දරුණු අවදානමක් තිබෙනවා. ශ්වසන පද්ධතියේ ආසාත්මිකතා ඇතිවීම. මීට පෙර මම සඳහන් කරපු ආකාරයට කාබන් මොනොක්සයිඩ් වායුව නිසා විශාල පරිසර දූෂණයක් සිදු වෙනවා. ඒ වගේම මෙම වායුව නිසා මිනිසාට ශ්වසන ආසාත්මිකතා ඇති වෙනවා. මේ නිසා මෙය මිනිස් ජීවිතවලට තවත් බලපෑමකි. මුහුදු වෙරළවල් දූෂණය වීම. මෙම නෞකාවේ තිබුණු රසායනික ද්‍රව්‍ය මුහුදට එකතු වීම නිසා සාගර ජලය අපිරිසිදු වෙනවා. මෙම ද්‍රව්‍ය ඉන්පසු මුහුදු වෙරළවල් වලට ගොඩ ගැසෙනවා. එම නිසා ඒ ප්‍රදේශ අවට සිටින පුද්ගලයන්ට විශාල පරිසර ගැටලුවක් ඇති වෙනවා. මිනිස් සමට ආසාත්මිකතා ඇතිවීම. මම මීට කලින් සඳහන් කරපු අන්දමට නැවේ තිබෙන රූපලාවන්‍ය භාණ්ඩ මුහුදට වැටීම නිසා එම භාණ්ඩ මුහුදු වෙරළට ගොඩ ගැසෙනවා. එම භාණ්ඩ ඒ අවට ප්‍රදේශවල සිටින මිනිසුන් විසින් වෙරළවල් වලට ඇවිත් තම නිවෙස් වෙත රැගෙන ගොස් ඒවා වෙළඳ පොළේ විකුණනවා. එම භාණ්ඩ මිනිසුන් විසින් මිලදී අරගෙන තම ශරීරවල ආලේප කරනවා. එමගින් එම ද්‍රව්‍යවල තිබෙන අහිතකර ප්‍රතිඵල නිසා සමේ ආසාත්මිකතා ඇතිවීමට ඉඩකඩ ඇත. මේ නිසා බලධාරීන් මේවා මිලදී ගන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අද වීඩියෝ එකෙන් අපි ගොඩක් දේවල් කතා කරා. නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්. Stay safe.